ගම්මලක් ලෙස දෙව්බඹුන් දෝතින් පිදුනේ පින්බිමේ. පස් පිටක් ගිලිහී නොයන්නට රන්නටක් ඇත සිල්කොනේ. නිත්පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ. දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල් වීතියේ. අවිදරා වැදරන මතින් පැවිකුම් දැක දැබැතින් මිස අත්මුදුන් දෙති පියවරුන්. මව්බිමේ හිමිකම් පතා තම දිවිපිදු කල ඒ පුතුන්. තුන්හෙලේ හැම මව්වරුන් අය කිරි එලි ඇත උන්නමින්. රන්මලක් ලෙස දෙව්බඹුන් දෝතින් පිදුනේ පින්බිමේ. බස් පිටක් ගිලිහී නොයන්නට රන්නටක් ඇත සිව්කොනේ. නිත්පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ. දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල් වීතියේ. උපන්විරු දරුවනේ අපි ඔබෙන් නව පන ලබාමෙහි යලි උපන්නෙමු අද දිනේ. නෑසියන් සොයුරන් ඔබෙන් අද දූපුතුන් හැම වේබිමේ. අදවතින් අපි ඉදබිමෙහි ඔබ තනි කළේ නැත කිසි දිනේ. අදවතින් අපි ඉදබිමෙහි ඔබ තනි කළේ නැත කිසි දිනේ. අදවතින් අපි ඉදබිමෙහි ඔබ තනි කළේ නැත කිසි දිනේ. සමගි සන්නාධි සන්ධානයකට එක් වූයේ. ඉතින් මෙන්න මේ සිරිත චාරිත්‍රය නැත්නම් සම්ප්‍රදාය අනුගමනය කරමින් හැම වර්ෂයක පවත්වන උත්සව
නිසා අපිටත් රජයේ නිවන් දවසක් බවට පත් වෙනවා. ඉතින් අපිට මේ වැදගත් දෙන්නේ අපි මේ හැමදාම මෙන්නයි 8 වෙනි දවදා යොදා ගන්නවා. අපිට සිද්ධ වුණා මහ විශාල යුද්ධයක්. අවුරුදු 30ක් මුළුල්ලේ කරපු යුද්ධයක් කි. ඉතින් ඒ යුද්ධේ නිමාටපත් කළේ අපේම අභීත සෝදාදුවන්. අපේම අභීත සොයුරන් සොයුරියන්. අපේම අය. අපේම එකට උපන් එක පවුලේ මේ අපේ මව්පියනේ හිටවතු. ඉතින් මේ අය වසර 30ක් මුළුල්ලේ තමයි ජීවිතේ පරදුවට තමමින් කරන දේ මහ විශාල සංග්‍රාමය නිමවටපත් වූ ඔවුන්ගේ ලේ එවැගේම ඔවුන්ගේ මාස් ඔවුන්ගේ සමාජික සංගී ජීවිතය සම්පූර්ණයෙන්ම පිටදෙමි. ඉතින් මේ අභීත සටනක මහා සෙන්පතියන් සෑම කෙනෙක්ම සිට සියලුම අය සිහිපත් කිරීමට දේශහිතයිශී ජාතික ව්‍යාපාරයත් එවැගේම තන්සේ ශ්‍රී ලාංකික සංවිධාන කිහිපයකමත් සෑම සංවිධානයකම හිතවතුන්ගේ සහභාගිත්වය විශේෂ වශයෙන්ම පූජ්‍යපාද පරවාහිර චන්ද්‍රරත්න ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක සම්පදායන් වහන්සේගේ මාත් කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසට සෑම කෙනෙක් මේක අත්දැක කරගෙන විශ්වය පවත්වන්නට කටයුතු දා තිබුණා. දේශී පින්නමන හැටියට අපි තාමත් ගෞරවණීයලා සින්නවා. මේකට අපි ආදරණීය හිතවතුන්ට පුළුවන් අවස්ථාව තිබෙනවා සෑම කෙනෙක් වෙන්න දෙමින මලක් තියලා අපේ ගෞරව ප්‍රණාමය පින්නම්මු. අප වෙනුවෙන් කැපවුණු එයා බීත වීර සොල්දාදුවන්ට සෑම කෙනෙක්ම රණවීරවන් සොල්දාදුවන් පමණක් නෙවෙයි සෑම වර්ෂයකම පැවැත්වුවා මව් භාෂා දිනේ වෙන විමසලයක්. ඒ අත් වශයෙන් ඉතාමත් වැදගත් උත්සවයක් බවට පත් වුණා. අපේ දුවා දරුවන් සමහරක් අපිට මේ වැඩම කර සිට ශ්‍රී මහා සංඝරත්නයෝ දන්නවා ඇති. මම ඒ පිළිබඳව ඉස්සෙල්ලා මම මතක් කරන්නේ. අපේ දුවා දරුවන් දහම් පාසල් වලට ඉගෙන ගන්න අපේ දුවා දරුවන් බොහොම හොඳට සිංහල භාෂාව කතා කරනවා,
ඒවගේ කතික තරගවලට සහභාගීනවා, රචනා ලියනවා, චිත්‍ර අඳිනවා. ඔය වගේ දේවල් බොහොම සුසරයක්. ඒ උත්සවයන්දී දරුවන් තමන්ගේ විශේෂ හැකියාවන්, විශේෂම හැකියාවන් කතික තරගයේ ජන ගායනා, ඔය වගේ රචනා නිර්මාණයේ ඔය වගේ විශේෂ හැකියාවන් සඳහා ඕන අවස්ථාවක් සලසා තිබුණා. නමුත් මේ වර්ෂයේ දීපවත්නින් අවසරයි තානාපතිතුමනි, තානාපති කාර්යාලයේ නිර්දේශකතුමනි, සහෝදර සහෝදරියනි, අද ඇත්තරම මේ 30 වසරක කුරුරි යුද්ධයෙන් අපරට බේරාගත්ත රණවිරුවන් සිහිපත් කරන්න මේ අවුරුදු 2009 වසරේ ඉඳලා කටයුතු කරේ අපේ ශ්‍රී ලංකිකයින්ගේ සංවිධානය. ඉතින් මේ වසරේ ගිය වසරේත් ඉතින් පොඩි පොඩි මං හිතන්නේ සංවිධානයේ මේ ක්‍රියාකාරීකම අඩු වෙච්ච නිසා ඉතින් අපි හිතුවා රංජන් මහත්තයාගේ උපදෙස් මත මහේෂ් මහත්තයත් එක්කත් කතා කළා. මේ රණවිරු පින්කමක් විදියට මේ රණවිරු සැමරුම් උයල මේ පවත්වන්න සුදුසුයි කියලා. ඉතින් ඊට පස්සේ මම අපේ පරවාහිර චන්ද්‍රරතන මනාහිමියන් පහනන් වහන්සේත් එක්ක කතා කළා. තමයි මේ විදියට මේ රණවිරු පින්කමක් විදියට කළා. ඒ අතරතුරේදී අපි සුළුවෙන් උපහාර උත්සවයකට සූදානම් කරේ. ඉතින් ඇත්තටම ගොඩාක් සන්තෝෂයි පොඩියට අමතක වෙලා යන අපේ ජාතික වීරුවන් සිහි කරන්න අද යුතුයකම් දන්න මිනිසු විදියට ඔබතුමාලා මෙතනට පැමිණිච්ච එක ගැන. ඒ වගේම මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපේ සංගරත්නය අපේ මුරුංගත් මේ ජේතවනා විහාරාධිපති සංගේ ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක මේ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගසයි ඥානිස්තර හිම්පාණන් වහන්සේ පාද නමස්කාර වූ පිළිගන්නවා. ඒ වගේම අපේ මේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන අධිපති පරවහිර චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේවත් මම ගෞරව පූර්වක දෙපා නැමද පිළිගන්නවා. ඒ වගේම අප මෙතෙන්ට වැඩම කර සිටින සියලුම සංඝරත්නය මම දෙපා නැමද පිළිගන්නවා. ඒ වගේම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන අපේ පැරිස් බෞද්ධ විහාරාධිපති ගෝංගස්දිනිය ආනන්ද හිමිපාණන් වහන්සේ වැඩම කිරීමට බලාපොරොත්තුෙන් සිටියා. පන්සලේ තිබෙන මේ සුළු පිංකම් රාශියක් නිසා උන්වහන්සේට මේ අවස්ථාවට වැඩම කරන්න බැරි වුණා. ඒත් උන්වහන්සේ මට ප්‍රකාශ කර සිටියා කොයි මොහොතක හරි අපේ මේ පින්කමට සහභාගී වෙනවා කියලා. උන්වහන්සේවත් මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ වගේම දහසක් වැඩ කටයුතු මැද අපේ මේ සුළු මේ උත්සවයට සහභාගී වීමට පැමිණි ප්‍රංශ ශ්‍රී ලංකා තානාපති බුද්ධ අතාවුද මහත්මයා මම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ප්‍රංශ තානාපති කාර්යාලයේ ඒලේකම්තුමා දමිත් මහත්මයාවත් මම ඉතා ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම සහෝදර සහෝදරනි, ඔබතුමාලා සියලුම සංවිධානවල ගොඩක් මේ සහෝදර සහෝදරයෝ ඉන්නවා. ඔබතුමාලත් මම ඉතාමත් ගෞරව පුරකව පිළිගන්නවා. ඒ වගේම අපිට ගොඩාක් උදව් උපකාර කරා මේ මල්ලිම සැපෙලා දීලා අපේ සිරස අධිපති පීරිස් මහත්මයා, ඒ පීරිස් මහත්මයා ඒ මැතිණියත් මම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් මේ අපි කල්පනා කරන්න ඕනේ මේ කිසිම ජාතියකට මේ විරුද්ධව නෙමේ අපේ මේ සොල්දාදුවන් සටන් කරේ. අපේ රටේ ඉන්න සිංහල මුස්ලිම් දෙමළ හැම කෙනෙකුටම නිදහසේ ජීවත් වෙන්න මේ තිබ්බ එකම බාධාව ත්‍රස්තවාදී ඌව දුර, ඒක නැති කරන්නයි මේව කරේ. ඉතින් අද මේ එක එක මේ සංහිඳියාව කියලා සංහිඳියාවක් ඇති කරන්න තරම් අපේ රටේ ජාතීන් අතර මං හිතන්නේ අසමගියක් ඇති කියලා. මොකද එහෙම අසමගියක් තියෙනවා නම් කොහොමද අපි කොළඹ අනෙක් සදාසන්න ප්‍රදේශවල වල කොහොමද අපි සමගින් ජීවත් වෙන්නේ? ඉතින් දැන් මං හිතනවා ඒක නෙමේ කළ යුත්තේ මිනිසුන්ගේ අතර මේ බැඳීම වැඩි කරන්න. මේ රටේ ඉන්න මිනිස්සු එකම ජාතියක් එකම ශ්‍රී ලාංකිකව හැටියට හිතන්න පුරුදු කරන එක තමයි මං හිතන්නේ ලොකුම සංහිඳියාව කියලා. අපි පළාත් වලට ජාති වශයෙන් බෙදලා වෙන් වෙනවා නම් මේ භාෂාවන් වශයෙන් බෙදලා වෙන් වෙනවා නම් කවදාකවත් ඒ රට එක්සත් රටක් වෙන්නේ නැහැ. මගේ අදහස මං හිතනවා ඔබලත් ඒක අනුමත කරනවා ඇති කියලා. අපි බෙදෙන්න අපි බෙදිලා වෛරක්කාරයෝ වෙනවා මිසක් එකට මේ වෙන්නේ නැහැ. අපි හිතනවා මේ අපේ දූපතුන් අපේ රණවිරුවන් ජීවිත බිලි දීලා ජීවිත පූජාවෙන් මේ බේරගත්ත රට අපි ඉස්සරහා ඉදිරියට අපි ආරක්ෂා කරලා අපේ ඉදිරි අනාගත පරපුරට දෙන්න ඕන. ඉතින් ඒක අපේ වැඩිහිටියන් හැටියට අපේ යුතුකමක්. අපේ ඉදිරි પરම්පරාවට ඒ අදහස් අපි කාවත් ගන්න ඕන. ඉතින් මම වැඩිපුර කතා කරන්න යන්නේ මේ ගොඩක් දේශ අපි යුතුකම් දන්න කෙලෙගුණක දන්න જાතියක්.
ඉතින් අපේ උරුමේ අපිට කාටවත් නැති කරන්න බෑ. අනිත් එක අපේ අවුරුදු 2500කට එහා ඉතිහාසයක් තියෙන ජාතියක්. මොකද දැන් සංධින් සංහිඳියාව විසින් පමණක් අය කියනවා සිංහල අය උතුරෙන් මේ සිංහල අය ඉන්දියාව උතුරු පැත්තෙනොත් දක් මේ දෙමළ අය මේ ආවේ ඉන්දියාවේ දකුණු පැත්තෙනොත් කියලා. නෑ එහෙම නෙමෙයි. මේ රටේ හිටිය කට්ටිය මේ රටේ සිංහල ජාතිය අවුරුදු 2500කට ඉහළ 5000ක් වෙන ඉතිහාසයක් තියෙන ජාතියක්. ඉතින් ඒව දැන් හොයාගෙන තියෙන. ඒක නිසා එහෙම ඒ විදිය බොරු තර්ක ගේන්න ඕනේ නැහැ. අපිට තියෙන එකම දේ අපි ජාතීන් වශයෙන් අපි හැමෝම ශ්‍රී ලාංකිකයින් කියලා හිතාගෙන සිංහල දෙමළ මුස්ලිම් අපි ඔක්කොම එකට අත්වල් බැඳගෙන මේ රට දියුණු කළා. අපි අපිට එතකොට අපේ දරුවන්ට අපි හැමෝටම එකම අනාගතයක් හොඳ අනාගතයක් තියෙනවා කියලා මම හිතනවා. රජයේ ප්‍රධාන සංගණයක ස්වාමීපාදයන් වහන්සේට උන්වහන්සේ මට සඳහන් කළා මේ හැඳින්වීමක් කියලා. මට හැඳින්වීමක් ශාසනය කැටියට පූජපාද නායක හම්දරන් වහන්සේ. අති පූජනීය මහා සංඝරත්නයේ අවසරයි අපේ තානාපතිතුමනි පැමිණ සිටින අපේ ශ්‍රී ලාංකික පින්වතුනි, අද මැයි මාසයේ 8 වෙනිදා ප්‍රංශයට ඉතා වැදගත් දවසක්. 1945 යුද ජයග්‍රහණය සමරන මොහොතේ මෙතෙක් කල ඒ දවස යොදාගෙන අපේ මාතෘභූමිය 30 අවුරුදු සාපල යුද්ධයෙන් නිදහස් කරගත්ත ඒ රණවිරුවන් සැමරීම වෙනුවෙන් පන්සේ ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානය පවත්වපු රණවිරු සැමරීම මම හිතන්නේ ගිය අවුරුද්දේ අවසන් කළා. ඒට එක හේතුවක් තමයි අපේ ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානය අපේ රංජන් බණ්ඩාර මහත්මයා විසින් ආරම්භ කරන ලද. එම ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානය ආරම්භ කළේ ලංකාවේ සාපලත් යුද්ධය වෙනුවෙන් අපේ ත්‍රිවිධ හමුදාවට ආධාර උපකාර කිරීමේ පරමාර්ථයෙන්. මම හිතන්නේ ඒ සංවිධානයේ තරම් ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් කැපවීම කරපු, ඒ වගේම වියදම් මුදල් වියදම් කරපු සංවිධානයක් මම හිතන්නේ යුරෝපයේ වෙනත් තියෙනවා කියලා. එදින් ඉතාමත් අවංකව ඒ සංවිධානය ගිය වසර වෙනකන් ඒ කටයුතු සිද්ධ කළා. ඉතින් අපි ඒ සංවිධානය හැමදාමත් සිහිපත් කරන්නට ඕන. මොකද ඒ සංවිධානය ආරම්භ කළේ යුද්ධය අවසන් වෙනතුරු මේ කටයුතු සිද්ධ කරනවා කියලා. නමුත් යුද්ධය අවසන් වෙලත් රණවිරුවන් සිහිපත් කරමින් ඒ සංවිධානය මහත් සේවයක් සිද්ධ කළා. ඉතින් අපි ඒ සංවිධානය මේ අවස්ථාවේ ගිය වසරේ ඒ නතර කරපු කාර්යය මම හිතන්නේ ඉදිරියට ගෙන යාමට ප්‍රංශයේ දේශහිතයිසි ජාතික විස අඩු වුණාට අපි රණවිරුවන් අමතක කළ යුතු වන්නේ නැහැ. මොකද රණවිරුවන් නිසා තමයි අපට නිදහස් දේශයක් ලැබිලා තිබෙන්නේ. 30 අවුරුදු සාපලත් යුද්ධය අපේ රටේ දේශපාලනඥයන් බොහෝ විට හැම අවස්ථාවකම එම සාපලත් යුද්ධය විවිධ පාවාදීම් තුලින් අපේ ඒ සාපලත් යුද්ධය ඉදිරියට යන්නට කටයුතු කළා විසක් කවදාවත් ඒ යුද්ධය නිම කරන්නට කටයුතු කළේ නැහැ. ඒක නිසා රටේ යම්කිසි පාලකයෙක් යුරෝපයෙන් නැත්නම් බටහිර ලෝකයෙන් ලැබිච්ච සියලුම අපවාදයන්ට මුහුණ දෙමින් එම සියලුම අපවාදයන්ට හිස නවන්නේ නැතුව ඒ කාටවත් බය වෙන්නේ නැතුව අපේ රටට දේශපාලන නායකත්වයේ දීලා යම්කිසි නායකයෙක් මේ යුද්ධය නිම කරන්නට කටයුතු කළා නම් ඒක අපි හැමදාමත් සිහිපත් කරන්නට ඕන. එහෙම සිහිපත් කරන්නේ නැත්නම් අපි ඊටමත් ගුණමකු පිටසක් බවට පත් වෙනවා. ඉතින් දේශපාලන නායකත්වයේ දීලා 30 අවුරුදු යුද්ධය අවසන් කිරීම නිසා තමයි අද අපට මේ විදියට නිදහස් රටක ජීවත් වෙන්නට පුළුවන් වෙච්ච ගරුතර ලංකාවෙන් වැඩම කර ඒ ගරුතර හාමුදුරන් වහන්සේලාට විශේෂයෙන් අපේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. ඒ වගේම අපේ ගරුතානාපතිතුමන්, ඒ වගේම ඒ අපේ තානාපති කාර්යාලයේ ආරක්ෂක අංශයේ අපේ ගරු නිලධාරිතුමන් ඇතුළු අද දවසට මේ සම්බන්ධ වෙලා කටයුතු කරන සියලුම සංවිධානවල සියලුම දෙනාටත් අපගේ ආශිර්වාදයේ සිද්ධ කරමින් මේ කෙටි වචන ස්වල්පේ මම මෙතකින් සමස්ත කරනවා. ඔබ සියලු දෙනාටම තුන්වරුන්ගේ සරණ ලැබේවා. හිතුවා තියන්න ඉන්නවා එයාට පුළුවන් මලක් ප්‍රදානය කරන්නට ඒ අභීත රණවිරුවන් වෙනුවෙන්. කරුණාකරලා ඉන්න මලක් පිරිනමන්නට පුළුවන්. මෙතන මල් තිබෙනවා. කරුණාකරලා ඇවිල්ලා මලක් පිරිනමන්න අභීත රණවිරුවන් සිහිපත් කරමින්.
බ්ලොම්බෙලි ජේතවනාරාම විහාරාධිපති පූජ්‍යපාද මුරුංගසෑඥානිස්සර ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සායිපාදයන් වහන්සේ වහන්සේටයි මේ කාරුණික අවස්ථාව. ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අපේ පරවැර චන්ද්‍රරතන නායකපාදයන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝයා වහන්සේ ඔබ අප හැම කෙනෙක්ම අද එක්රොක් වෙලා සිටින්නේ ජාතිය රට වෙනුවෙන් තමන්ගේ ජීවිත කැපකරපු අපීත රණවිරුවන්ට උපහාරයක් දැක්වීමට. අපි අමර ගුණසේකර මහත්මයා සඳහන් කළා යුද්ධයක් අවසන් වූ නිසා මේ මාසේ 8 වෙනිදා මහත් උත්කර්ෂවත් අන්දමින් යුරෝපයේ මේ කාර්ය සිද්ධ කරනවා කියලා. එවැනි අවස්ථාවක් අපටත් ආවා. වර්ෂ 30ක් තිස්සේ ගෙදරින් එළියට ගියොත් ගෙදරට එන්න වේද? උදේ එළියට වැස්සගෙන පවස එන්න වේද? මෙයාගේ අවිනිශ්චිත තත්ත්වයක අප කාලයක් ගත කළා. ඒ තත්ත්වයන් මුදා ගැනීම ඉබේම සිද්ධ වුණු දෙයක් නෙවෙයි. දේශහිතයිචි සංගමය මගින් සංවිධානය මගින් චම්පා මාත්මේ ප්‍රධාන ගිලියනට නොද්දී ඉදිරියට අරන් යන්නට කටයුතු කිරීම ඉතා වැදගත්. අපි කවදත් අගේ කළා බණ්ඩාර මාත්මා ඒ සංවිධානය ශ්‍රී ලාංකිකයන්ගේ කැප කරපු කැපවීම ඒ ආකාරයට. මේ නිසා ඉතාම වැදගත් දෙයකට ඔබ සම්බන්ධ වුණා කියලා සන්තෝෂ වෙන්නට පුළුවන් කාටවත්. රණවිරුවන් අපි අමතක නොකළ යුතුයි. මිනිසෙක් මළොත් අපි සිරිපත් කන්න තරම් ලේච්චෝ නෙවෙයි. මිනිසෙක් මළොත් රතිඤ්ඤ පත්තු ගල්ලා සතුටු වෙන්න කටයුතු කරපු ජාතියක් නෙවෙයි සිංහල ජාතිය. නමුත් 2009 මැයි 18 මම දැක්කා පාරවල් වල 73 විතර පොලිමට කිරිබත් හදලා කෙනෙක් මලාට පස්සේ කවුද සතුටු වෙන්නේ? මේ සතුටුනේ එකට නෙවෙයි, මුළු රටම මරණ බියෙන් භීතියට පත් කරපු ප්‍රධාන ත්‍රස්තවාදියෙක් අවසන් ගමන් ගියපු එක සතුටු කරගෙන. අප දන්නවා චම්පා මහත්මයා කිව්වාගේ සහජීවනය අපි කාටුත් අගේ කරනවා. නජච්ඡා වසලෝති නජච්ඡා හෝති බ්‍රාහ්මණ. මේ බුදුදහම ඉගැන්වීම. කෙනෙක් උපතින් බ්‍රාහ්මණයෙක් වන්නෙත් නැහැ, වසලයෙක් වෙන්නෙත් නැහැ, ඒ ජාතීන් වලට බෙදෙන්නෙත් නැහැ. ඒ පුජ්‍යලයාගේ ක්‍රියාකාරී රටාව අනුව තමයි වසලයෙක් බවට හෝ බ්‍රාහ්මණයෙක් බවට පත්වන්නේ. සපත්තු දාගෙන මේස් ගලවනකොට හැම ගැළවිලා යනවා මඩවල් වල වතුර බහලා ඉඳලා මොනවටද මේ රට බේර ගන්න. කොයි විදිහේ පාවා දීම් කළත් නියම හදවත් තුළ ඒ පාවා දීම් වලට ඉඩක් දෙන්නේ නැහැ. පාවා දීම් එදත් කළා අදත් කළා එදත් කරනවා. මට මතකයි අපේ රටට විදේශිකයන් අනුක්‍රමයෙන් ආවා. ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසි. මේ කාටවත් යටත් කරගන්නවා මුල් කියපු දෙක උඩට. අන්තිමට උපක්‍රමශීලීව අපි
ගියුසු මක් ගහල අපේ සිංහල නායකය අස්සන් කළ. එදා තමා අපි යටත් වුණේ. මේ අවස්ථාවේ තාම ගිවිසුම නීති ප්‍රකාරව අස්සන් කළේ නෑ. ඉස්සවා සිංහල කොඩිය බිමට දාලා ඉංග්‍රීසි කොඩිය. වාරියපොළ සුමංගල හාමුදුරුව උඹලට තාම නෑ එකට අයිතියක් කියලා දැම්ම අර කොඩිය දාලා පාගලා ඉස්සවා නැවතත් සිංහල කොඩිය. එදා අපේ රට නතුණු අවස්ථාවේ ඒ අභීත නායක හඳුනන වංශයේ නමක් ආරම්භ කරපු ඒ ක්‍රියාවලිය තමයි නිදහස දක්වා වරින් වර නැගී සිටාවේ. මේට හේතු තිබුණා. මුලදී ගිවිසුමේ හරි හොඳයි පැණි තවරලා තියෙන්නේ. අපේ මල්වත්තේ නායක හඳුනන කිව්වා හරිම හොඳයි මේ ගිවිසුම. මල්ලත්තේ නායක හඳුනන මේ සුදු මහත්තුරෝ හරි හොඳයි මේ කරපු ගිවිසුම. උඹුරු තිබිච්ච ඔක්කොම විනාශ කළා. ගෙවල් වල තිබුණා නම් කන්න බොන්න දේවල් තියලා ඔක්කොම විනාශ කළා. ඊළඟට හරක් හිටියා නම් ඔක්කොම මැරුවා. ලිං වලට වස දැම්මා. වැව් කැපුවා. ඒ කියලා අන්තිමට කිව්වේ තව අවුරුදු 200ක් වෙනතුරු මේ ප්‍රදේශයට නැගීටනට බෑ කියලා. මේ අමතක කරන්නට එපා. අපේ රණවිරුවන් රටන් සටන් කළේ ඒ මිදවීම ඇත්ත වශයෙන්ම ඉතාම වැදගත් වෙනවා. ජාතියක් වශයෙන් මම කිව්වේ කිරිබත් කෑවේ නිසයි. කවදාවත් කෙනෙක් මලාට පස්සේ අපි කිරිබත් කාපු ජාතියක් නෙවෙයි. අර වගේ මරබියෙන් මුළු රටම විනාශ වෙච්ච අවස්ථාව. ගෙවල් වලට පනිනවා. කොට්ටයක් සුදු පාට කොට්ටයක් එල්ලපල්ල වහලේ කාමරයට ගිහින් අරගෙන පොල්ලකින් ගාපිය මම සුද්දට බය නැහැ. මම සුද්දට බය නැහැ. අපේ තියෙන වහල් මානසිකත්වය නැති කිරීමට ওই නායකයෝ ක්‍රියා කළා. ඒ විදිහට තමයි මේ අය පෙරමුණට ගත්තේ. ඊළඟට 1920 ගණන් වල එතුමා එංගලන්තයට පැමිණලා ලන්ඩන් බෞද්ධ විහාරයේ ආරම්භ කරන්නට මුල් ගාලා තියලා කටයුතු සිද්ධ කළේ. එතුමා කිව්වා ඔය ටික කරන අතරේ ගම්නියම් ගම් ගෙල් කතා කළේ මීහරක ගොන් තඩියා මොනවද කතා කළේ මීහරක ගොන් තඩියා ඇරපියා සුද්දට බය වෙන්නට එපා. ගම්නියම් ගම් වල හැම තැනම ගියා. ඒ ගියා විතරක් නෙවෙයි එතුමා අර අනාගතයේ දකින පුදුම නෝනක් තිබුණු කෙනෙක්. කිව්වා තව ටික දුරන්ගේ අධ්‍යාත්මික අධ්‍යාපනික අංශවල ඈත දුර බලගත්තු ක්‍රියාවලිය නිසා තමයි අදත් අප විද්‍යාවේ වගේ ආයතන තුළින් බිහි වෙලා ඉන්නේ. මෙන්න මේ වගේ කාල පරිච්ඡේදයක් අපිට තිබුණා. ඒක ආයමත් අල්ලගත්තා. ඒ අල්ලගත්තු දේ අපේ මේ රණවිරුව තමයි නැවතත් අපිට ලබා දුන්නේ. අද ඒවා අප අමතකයි අපට. ප්‍රභාකරන් කියලා තිබුණා සිංහලයකට මතක තියෙන සති දෙකයි කියලා. හරියටම හරි. දැන් ඉතින් 2008 මේ 2009 මේ 18නේ ඒගොල්ල නැදී අවුරුදු 9ක් වෙනවා. සති දෙක නෙවෙයි. එන්නේ ඔක්කොම අමතක. නමුත් මම ගෞරව කරනවා අපේ චන්දරත නායක විතර එදා ඉඳලා
රට ජාති ආගම වෙනුවෙන් මොන ප්‍රශ්න තිබුණත් අභීතව ඉදිරියට ඇවිල්ලා කටයුතු කරපු ආම්බරණ වාසීන. ඒකට මේ දායක පින්නතුනොත් ඒ ක්‍රොක් වෙලා කටයුතු කළා. අපි ගරු කරනවා ඒවට. ඒ නිසා තමයි අද මේ හැම කෙනෙක් මේ ක්‍රොක් වෙලා ආපු පිරිස. නාපු ගැන කතා කරන දැන ආපු පිරිස. තමන්ගේ උපහාරයපත් කරන්නට කටයුතු කිරීම. නායකතුරුක වැඩිමහාඳුරු කෙනෙක් අදයි මේ උත්සවයට සම්බන්ධ වෙන්නේ. ඡන්දයක් තිබ්බත් ප්‍රාන්තේ අපි හාඳුරුවෝ පරාදයි. ආඳුරු අතර ඡන්දයක් තිබ්බත් අපි පරාදයි. ඒ තරම් මේ විදිහ. ලංකාවේ නාපු හාඳුරු තමයි අද ඉන්නේ ඔක්කොම. අපි හතර නමක් කැරෙන්න මෙතන. මේ ආඳුරු රවටෙන්න එපා තව දවස් උනාදලන අපි ඉන්නේ ආ. අපි ඉන්නේ අතුරු වෙන්නේ. අපි ගෞරවයෙන් ආරාධන මේ ස්තුති කරන උනාදලා වැඩම ගිරීම පිළිබඳව අපි තුනන්දු වෙලා උනාදලා වැඩම කළා බොහොම සන්තෝෂයි. උනාදලාට ඇතුළු රණවිරු 13 දෙනෙකුට අදත් මම මාසෙකට 3000 බැගින් මට පුළුවන් ආකාරයට මම මේ දේවල් කරනවා. ඒවා කරන්නේ තමයි මම කවුද කියලා දන්නේත් නැහැ. දැකලත් නැහැ. නමුත් ඒ අයට තාමත් මේ දේවල් කරනවා. ඒ අය අප වෙනුවෙන් කැප කරපු කැපවීම අපි අගය කරන්න ඕන. ඒ කැපනකොලා නම් ලංකාවට ගිහලා මෙයාට එනකම් පණ තියෙයිද කියලා විශ්වාසයක් නැහැ. යන්නේ බය. එයාපෝට් එකේ ඉඳලා අපව පිට වෙන දුරු පුදුම බයක් තියෙනවා. ඒ බය රණාගිත්‍රෝ කිව්වා වගේ අපේ රටේ ඉන්න මහා මේ රටවල වල ඉන්න ලේකම්ලා ඉංගලන්තේ ඉන්න ලේකම්ලා ඔක්කොම ගිහිලා මේක නැති කරන්න හදගත්තා. ඔබ කරන්නට එපා අපි බිම තියන්. දැන් අද රෙද්දාසේ ණය දාගෙන කනෝ කියලා කෑගහනවා. දැන් තේරෙලා තියෙනවා ලකෝ මේ තත්ත්වවාදී කියන එක මහා භයානක දෙයක් කියලා. එදා තේරුම් ගත්තේ නැහැ. එදා අර නාගිත්‍රෝ කිව්වා වගේ අපිටව කිව්වා මේක එංගලන්තේ යටත් විජිතයක් නෙවෙයිද? ඉස්සර ඔබතුමාලාගේ යටත් විජිතයක්. දැන් මේ එක එක්කෙනාට ඕන ඇටිට අපිට කටයුතු කරන්නට බෑ. ඊට පස්සේ කිව්වා අප ආශිර්වාද කරමු, පින් දෙමු. නැවතත් මහා සංඝරත්නයේ වශයෙන් අපි ස්තුති කරනවා මේ නාගිත්‍රයන් පාදයන් වහන්සේටත්, මේ සංවිධානය කරපු හැමතෙම මේ වාගේ උදාර අවස්ථාවක් උදා කරලා දීම පිළිබඳව එහෙම සඳහන් කරමින් ඔබ හැමතෙම අපේ තානාපතිතුමාත් ඉතාම කැමැත්තෙන් මේ කටයුතු සඳහා සම්බන්ධ වෙන අපට ඒක ලොකු සතුටක්. ඒ හැම දිනාටම ඔබ හැමතෙම යහපතක් වේවා කියලා අපි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉතිවිතු යම් කිසි දෙයක් තිබෙනම් මේ ඉෂ්ට කරන්නට අපි ඉතාමත් ගෞරව පුරස්සරයෙන් කරනවා තානාපතිතුමනි ඔබතුමන්ට මේ අවස්ථාව. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. විශේෂයෙන්ම මට උපදෙස් සහ මාර්ගය පෙන්වලා දෙන අපේ උරුංගස්සයාගේ ඥානේශ්වර මහත්තයා සහ පරහැර චන්ද්‍රතන ලොකුහාමුදුරුවෝ සහ අනිකුත් අපේ ගන්න හඳුන්න ස්වාමීන් වහන්සේලාතුළු ශ්‍රී ලංකාවේ ඉඳලා පන්සල වැඩම කරපු සියලුම සංඝරත්නයේ අවසරයි. මිත්‍රවරුනි, සහෝදර සහෝදරවරුනි, මම ඉතාම අගය කරනවා මේ අවස්ථාවේදී ඔබතුමන්ලා සහ ඔබ වහන්සේලා සමග මට වචන ස්වල්පයක් කතා කිරීමට අවස්ථාවක් ලැබීම ගැන. අපේ නායක හාමුදුරු දෙපොළ මගේ කතාව ඔක්කොම කරලා ඉවරයි දැන්. නමුත් මම ඒත් චුට්ටක් ආයෙත් කියන්න ඕනේ. මේ හාමුදුරු කිව්වා වගේ බොහොම කීප දෙනටයි මේවා මතකේ තියෙන්නේ. බොහොම කීප දෙනායි මේ වගේ දෙයක් කරන්න රණවීරව සමරන්න ඇවිල්ලා තියෙන්නේ. නමුත් දින dance එකක් කිවනම් මීටට පිරෙනවා. නමුත් ඒක ප්‍රශ්නයක් කියලා දුරුල කරගන්න එපා. ඔයගොල්ලෝ තමයි තමුන්නාන්සල තමයි ඒ දවස්වල යුද්ධ කරනකොට අපේ රණවීරවන්ට අමතරව ඔබතුමන්ලත් එක සේවයක් කෙරුවා. මොකද ලෝකෙ වටේ අපේ රටට විරුද්ධව මහා විදියට ඒ කුමන්ත්‍රණ කාර්යෝ රටේ නම විකෘති කරලා අපේ රට බ්ලොක් කරලා අපේ නායකයන් දෙයන්න කරන්න දෙයක් නැති වෙන්න ඉතාම අපහසු තත්වයකට පත් කරලා තිබෙන වෙලාවේ තානාපති සේවයේ ඉන්න අයට උදව් කරේ ඔබතුමන්ලා. ඉතින් ඒක නිසා මම ඔබතුමන්ලට ගරු කරනවා.
ඒ වගේම මේ අවස්ථාවේ අපි මතක් කළ යුතුයි කවුද රණවිරුව කියන්නේ කියලා. හමුදාවට ගිය පළියටම රණවිරුවෙක් වෙන්න බෑ. පොලිසියට ගිය පරිවටම ජොයින් වුණ පළියටම රණවිරුවෙක් වෙන්න බෑ. රණවිරුවෙක් වෙන්න නම් යුද්ධේ අර වෙඩි උණ්ඩේ එනකොට ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් තියෙන ඒව කරපු වෙඩි කාපු වෙඩි කාලේ ඉදිරියට කියලා රට බේරගත්ත මේ බොහොම සුළු කොටසකට තමයි රණවිරුවෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක් මේ සමරන අවස්ථාවට මටත් මෙහෙම සහභාගී ලැබීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. අපේ නායක හමුදුරුවෝ කිව්වා වගේ ඒ සුද්ධෝ අපේ රට සූර්ලක් කාල රට කරලා ගිය විනයන් මමත් මේ තානාපසේ වින්නකොට තව තවත් මම දැනගත්තා. මගේ නම් ඇඟ කකියනවා. මම උදාහරණයක් විදිහට තව එක කතන්දරයක් කියන්නම්. ඕගොල්ලන්ගේ හිත තව ටිකක් ශක්තිමත් වෙන්න. එක සුදු නායකයෙක් අපේ එක ගමකට ගිහිල්ලා අපේ පාර දිගේ යනකොට අපේ කාන්තාව ටිකක් ඇලක නානවලු. අර ඒ කාලේ දියරද්ද ඇඳලානේ කාන්තාව නාන්නේ. ඉතින් මේ සුද්ද එනවා දැකලා පිටිපස්ස හරවලා තියෙනවා. මේ සුද්දට කේන්ති ගිහිල්ලා කාන්තාව 100ක් දූෂණය කරලා ළමයි හැදලා නගරේ. අපේ ලංකාවේ මිනිස්සු සත්තු වගේ මිනිස්සුන්ට. ඊට පස්සේ ඒ ඇල වහලා මූද වතුර හැරෙව්වලු වග කරන්න බැරි වෙන්නේ පළාතටම. එතකොට ඒ ගමින් ඔක්කොම මිනිස්සු ඒ සුද්ද ගාවට එන්න ඕනලු වැඩට. අවුරුදු ගානක් ඊට පස්සේ ඒ පළාතේ ළමයි වෙනස් විදිහකට මූණු තිබිලා තියෙන්නේ. මොකද අර දූෂණය කරලා හදපු ළමයි නිසා. ඉතින් ඔහොම කරපු සුද්දෝ අපිට කියලා දෙන්න හදනවා හියුමන් රයිට්ස් ගැන. ඒක නිසා මේ පත්තරවල තියෙන ඒවට මේ රැවටෙන්න එපා. අපිත් දන්නවා හියුමන් රයිට්ස්, අපිත් දන්නවා එන්වයරන්මන්ට් ප්‍රොටෙක්ෂන්. අපේ රජතුමාන්ලා ඒ කාලේ ඉඳලම කියලා තියෙනවා අපේ එන්වයරන්මන්ට් එක බලාගන්න කියලා. ඒක රාජ නියෝගේ කාලේ. ගස් කපන්න හොඳ නැහැ, සත්තු ගොඩක් මරන්න හොඳ නැහැ, ඒක බලාගන්න. ඒක අපිට ඉදිරියේ ජන අපේ පරම්පරාවට ඉතුරු කරන්න කියලා අපිට අපේ රජ කාලේ ඉඳලම කියපු රටක් අපේ රට. රණවිරු සමරුවේදී ඒ අභීත රණවිරුව වෙනුවෙන් අපේ සදා නායක ඇති දෙමව්පියෝ ඉස්කෝලේ ළමයි ඉස්කෝලේ අරපුවාම ගෙදර එනකන් ෂුවර් නැහැ කාලේ. හස්බන්ඩ්යි වයිෆ්යි ස්වාමියයි තමන්ගේ ස්ත්‍රිය නේද කාන්තාව භාර්යාව දෙන්න එක බස් එක යන්නෙත් නැහැ, එක කාර් එක යන්නෙත් නැහැ. ඔහොම කාලයක් තිබ්බේ. ඒ නිසා ඉස්සරලම ඔබතුමන්ලාට තව වැඩක් කරන්න තියෙනවා ඉදිරියට. කරුණාකරලා තමන්ගේ ළමයින්ට ලෝකේ උස්සස්ම පුද්ගලයෙක් වෙන්න උගන්නන්න. ඒක තමයි ඉදිරියට අවශ්‍ය සොල්දාදුවා. ඊගාවට අවශ්‍ය වීරයෝ වෙන්නේ හොඳටම උගන්නන්න. මොකද අපේ රට චූටි, අපේ රට බොහොම පොඩි රටක්. ඉතින් ඔය අපිට හරියට විදේශ බලපෑම් තියෙනවා. අපි ඔය යටත් කරගෙන වහල් කරගෙන පහත් කරගෙන අපේ රට වටේ ඉන්න රටවලට ඉන්න ආසාවක් තියෙනවා. ඒක නිසා කරුණාකරලා එකතු වෙන්න, සහයෝගයෙන් ඉන්න, ඉඳගෙන අපේ ළමයි ටික හොඳට හදාගන්න. මොකද ඉදිරියට එන වැඩ පිළිවෙලත් එච්චර හොඳ නැහැ. ඉතින් කරුණාකරලා ඒ ටිකත් මතක තියාගෙන රණවිරුව සදාරම සමරිය යුතුයි. අද විතරක් නෙමෙයි, ඒක අපේ හිත ඇතුලේ තියෙනවා. මේ ටීවී එකට දාන්නවත් පින්තූරයක් ගන්නවත් නෙමෙයි අද මම මෙතෙන් ආවේ. හිත එකක්වත් තිරින්ද. බොහොම ස්තුතියි. එන්න පුතුමන්ට බොහොම ස්තුතියි. දැස්තයිදී ඔබතුමාගේ සම්ප්‍රාප්තියටත් ඒ වගේම අප සමග ඔබගේ අදහස් උදහස් ප්‍රකාශ කිරීමට පැමිණීම පිළිබඳව. ඉතින් අපි දැන් දැරියුම් කරනවා මෙම කටයුතු වල ඒ යුද්ධ කාලේ අපිට ඉතාමත් අත්‍යවශ්‍ය වෙලා තිබුණු පුද්ගලෙක් තමයි මේ අපේ හිතවත් රංජන් බණ්ඩාර මහත්මයා. රංජන් බණ්ඩාර මහත්මයාගේ නම හැම කෙනෙක්ම දන්නවා යුද්ධ කාලේ 30 වසරක් තිස්සේ. ඊට පස්සේ අර අපේ නායක හම්බුරු වගේ සති දෙකෙන් පස්සේ අමතක වෙලා යනවා වගේ රංජන් බණ්ඩාර මහත්මයාත් අමතක වෙමින් යන්න ඉඩ දෙන්නේ නැහැ අපි කොහොමවත්. ඒක නිසා ශ්‍රී ලංකාවේ සංවිධානයේ සභාපති නිර්මාතෘ සභාපති කියලා කිව්වොත් වැරදි නිර්මාතෘ එම ආරම්භ කළේ එතුමා සමග සිටි එතුමාගේ හිතවතුන් ඒ හැම කෙනෙක්වත් මේ අවස්ථාවේදී ඉතාමත්ම ගෞරව පුරස්සරව මතක් කළ යුතුයි.
අපි එතුමාට ආරම්භ කරනවා ඔබතුමන්ගේ දේශනය සඳහා රජත් බණ්ඩාර මහතාණෙනි ඔබට අවස්ථාව මේ. ජීතවන විහාරාධිපති පූජ්‍ය ගරු බුරුන්දස්සාය ඥාන ස්වාමීන් වහන්සේ අද මේ ස්ථානෙ හිටියත් පැයිස් බෞද්ධ විහාරයේ විහාරාධිපති කොංගස්ත නියාන ස්වාමීන් වහන්සේ දවන්සේ නෝදා මතක කරන්න බෑ මම රණමිරු කටයුතු වලදී අපහා බොහොම සමීපව කටයුතු කළා තින උන්වහන්සේ කෙනෙක් එතෙම එසේම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති හා වංශේ ප්‍රධාන සංඝනායක පූජ්‍යගරු පරවහැර චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ ප්‍රධාන මේ ස්ථානයේට නේවාසික වැඩ වාසී සිටින සීලම ගරු සංඝයා වහන්සේලාගෙන් අවසරයි අප ශ්‍රී ලංකා ජනරජය නියෝජනය කරන ප්‍රංශේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ගරු තානාපති බුද්ධ ආතාවුද මහතා සහ එම දෙවන ලේකම් දමිත් මහතාවත් මේ අවස්ථාවේදී පිළිගන්න අතර එමෙන්ම මේ ස්ථානයට අද ඉතාමත්ම කැපී සිටින කාරුණික ඔබ සැම කළගුණ හඳුනන යුතුකම් හඳුනන යුතුකම් හිතුකර පිරිසක් වශයෙන් පැමිණි සිටින නෝනා මහත්වරුණි සහෝදර සහෝදරිනි ඒ වගේම අද මම අමුත්තන් දෙදෙනෙක් විසින් දකිනවා ඒක හොඳ ප්‍රමාණයක් කියලා අපි හිතනවා අපේ සමගියට මේ පිරිස් මහතා සමග මේ මැතිණියක් උදේ පැමිණ සිටිනවා මම හිතන ප්‍රථම අවස්ථාවට මේ අවස්ථාවක මම දැකේ ඒ සියලු දෙනාම ගොසම ආදරේ පිළිගන්න අතර වංශේ ජාතිචේසි ව්‍යාපාරේ සභාපතිනි චම්පා යහපත් මහත්මිය හසා සේනානායක මහත්මිය ඇතුළු ඔබ සියලු දෙනාගේම අවසරයි එමෙන්ම මට මේ අවස්ථාවේදී අදහස් දැක්වීමට ආරාධනා කර පන්සේ දේශිකි සංවිධානයේ ව්‍යාපාරයේ ශාඛාවේ සිළුමි නිදහා මාදුන්ට මා ස්තුතිවන්ත වෙනවා මං හිතනවා අප ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කළ පරිදි මම කුමන හෝ සේවයක් සිදු වෙතේ කියලා ඔබ සංවිධානය විශ්වාස කරන නිසා මේ අවස්ථාවක් මට දෙන්න ඇති කියලා ඒකනම සතුටු වෙනවා නෝනාවරි මහතුරුනි සහෝදර සහෝදරියනි අප අද ප්‍රධාන වශයෙන් කල්පනා කරන්න ඉන්න ඕනේ ඇයි අද අප මෙතනට රැස් වී සිටින්නේ කියලා 516 තේසි ව්‍යාපාරයේ විසින් අද මේ උතුම් දිනයක් වශයෙන් සංවිධානය කළා තියෙන්නේ 20,000කට ආසන්න අපේ රණවිරුවන් ජීවිතය පූජා කරේ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමට සහ 30,000කට ආසන්න ආබාධිත රණවිරුවන්ට සුභපැතීම සෙත් පැතීමටයි මේ අද මේ රැස්වීම මේ සැමිනුව සංවිධානය කළා තියෙන්නේ ඒක නිසා මේ සංවිධානයට මගේ ගෞරව ස්තුතිය පුද කරනවා අද දින මේ සංවිධානය කිරීම ගැන නැත්ත වශයෙන්ම මේ රණවිරු සැමිනි මොළේදී 500 ශ්‍රී ලංකාවේ සංවිධානය අමතක කරන්න බෑ ඒක කිරට වතුරහා සමාන දෙයක් කිරියෝනි වතුර වෙන් කරන්න බෑ ඒක නිසා කවුරු කොහොම කරත් 500 ශ්‍රී ලංකාවේ සංවිධානය මේ රණවිරු උපහාර රණවිරුකට වලින් අයින් කරන්න බෑ එය ඒ ආකාරයෙන්ම ඒ සංවිධානය ඉතාමත් කැපවීමෙන් සිය කටයුතු කරා අපේ ජාතිතේසි ව්‍යාපාරයේ සභාපති මේ කිව්වා මේ සමය අමතක වෙන්න ඇති සංවිධානයේ කටයුතු අඩපණ වෙලා නිසා කරන්න නැතේ කියලා නෑ එහෙම දැක් කිසිම අඩපණවීමක් උනේ නෑ පන්සේ ශ්‍රී ලංකාවේ සංවිධානය නීත්‍යානුකූලව ආරම්භ කළ 1992 වර්ෂයේදී අපි සාකච්ඡා පැවැත්වුවා සංවිධානයක් ආරම්භ කිරීමට ඒ සංවිධානය 1992 පටන් අරගෙන ඉතාමත්ම ගැන කතා කරනවා මේ ස්ථානය ඓතිහාසික ස්ථානයක් රණවිරුවන් පිළිබඳව මොකද 1992 අගෝස්තු 15 වෙනිදා
ප්‍රථම රටම උපහාර පැවැත්වීම ස්ථානයේදී එදා මම විශාල අශීර්වාදයක් පත් වුණා. ඒ දේ සාර්ථක කර ගැනීමට නමුත් අධිෂ්ඨාන සීමක සේව කරනවා කියලා මා සමග එකටම පහට බෑකෝ මගේ මිත්‍රයෙක් ඉතා ජාන්ති විපාකල කියලා මෙතනවත් මම ආර්ය සමර්පණය අවස්ථාවේදී මම විශේෂ ශක්තියක් ලැබුණා. ඒ වගේම මේ මහින්ද රත් මහත්මයා අපේ කරුණා ශ්‍රත් කරුණායක මේ පැටි අයියා මේ මා කවිටලා මේ අපේ පරණ සියලු දෙනා සමාජය ගන්න මත වේ නැත්තම් රංජිතුන්ද නන්ද මේ සියලු දෙනාම පුදුමාකාරයේ සහයෝගයක් දුන්නා ඒ කරුණ සාර්ථක කර ගැනීමට. ඒදත් අපි එක ස්වාමීන් වහන්සේ මොකද හේතුව නිර්මල කොබ්බකට මහත්තයා නැති වෙනකොට තිබේ ප්‍රේමදාස මහත්තයා ආණ්ඩුව ඒකට මම පටන් ගත්තේ. කවුද ප්‍රසිද්ධ ජනාධිපතිතුමා කවුද කියලා මට ප්‍රශ්නයක් වුණේ නැහැ. අවශ්‍ය වුණේ අපේ රණවිරුවන්. ඒ කාලේ බුදුමාකාර සුබ සාදෙන් නංගම විදියක් නැතුව අනේක අපහස්තාවයෙන් තමයි ඉදිරියේ සිටියේ. ඒකට ප්‍රධාන හේතුවක් වුණා 1991 දී යාපනයේ කොටුවට ගහනකොට යාපනයේ කොටුවට සස්වාය වට කරලා ගැහුවා. ෆැසිලිටීස් තුවාල වෙන සොල්දාදු ආව හෙලිකොප්ටරයක් බාන්න බෑ. සොල්දාදු ආව ගන්න යටිද මෝටර් ගහනවා. ඒ කාලේ මම ඉතාමත්ම දුකෙන් හිටියේ. අපේ රටට අපි මේ විදේශ රටක ඉන්නවා අපි රටෙත් නෑ මොනවද කරන්න කියන. මම ඊට කලින් ශ්‍රී ලංකා සංවිධානයේ අපේ චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ මේ ප්‍රධානත්වයෙන් ඒක පිටුවේ සුත්‍රයේදී ඉඳලා 1987 දී මඩමා රජ සටන යනකොට මම මේ සංවිධානය ඉඳලා බර්නි අය තමයි මෙවැනි විදිහට මහත්තයා තමයි හෝල්ඩ් එක විදිහට කොම්පියුටර් එක බුක්ලා දුන්නේ අගෝස්තු 5 වෙනිදා. රටවල ජී යුතුයි මොකද අපි ඉතාමත්ම කුඩා දුප්පත් රට. මේගොල්ලන්ගෙන් අපිට දේව ලබා ගැනීමට අපි සංවර හොඳ ජාතියක් හොඳ සමි සමන්ත ජීවත් වෙන ජාතියක් කියලා මොහුන්ට අවබෝධ කර යුතු වෙනවා. ඇත්ත වශයෙන්ම එක ගමනක් දැන් අවුරුදු දෙකක් තුනකට කලින් මම ගියා එවරිවල දෙමළ සංවිධානය කරන ලද උත්සවයකට. මයිස් මාතත් මාත් එක්ක ගියා. එතකොට එතන කතියාකරණයක් කිව්වා ලංකාවේ භාෂාව දෙමළ කියලා. එයා කිව්වා. එතකොට ඒක අහලා මම හිතන්නේ මට ඉතින් යන්න බෑ මේක සත්‍ය කරන්න දීලා. මම ළමයි දෙන්නා හිටියා මයිස් මාතේ නුනා හිටියා මම නොත් කට්ටි මිටියා. මම කිව්වා මයිස් මේක මෙහෙම දීලා යන්න බෑ මේක කියලා දෙලා යන්න ඕනේ කියලා. මයිස් කිව්වා රංජන අයියා දැන් මේක කොහොමද සීල් දෙනාම නමස්කාරය කියන ඉස්සර පංචශීලයේ සමාදන් වෙන්න. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා
සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකප්පති යොන්නමේ උදකං වත්තං යතා දින්නම් පවත් ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකප්පති චිතං පච්චිතං තුයං කිප්පමේව සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසී යතා මනි ජෝති යතාදබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්ත සුඛේ දීර්ඝායුකෝ භව අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචාරයෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නෝ සුඛං ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක දුවන්දර ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අපගේ ගුරුදේවෝත්තම ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එවැගේම ශ්‍රී ලංකාවෙන් වැඩම කරන්නට යෙදුන මේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩමවා වදාළ අවශේෂ ගරුතර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රී ලංකාවට හිතෙති ලැබෙන්දි සදහවත් කාරුණික පින්වත්නි ඊටම යහපත් කෘතගුණ වේදී සක්‍රියාවක් සිද්ධ කරලා ඒ කටයුත්තෙන් අනතුරුව මේ හැම දිනම එකරාසි වුණේ ලංකාවේ ඒකීය භාවයේ වෙනුවෙන් දිවි පොද දෙන්නට යෙදුන රණවිරුවන්ට පින් සිද්ධ කරලා පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමේ ආරමුණ ඇතුවයි මේ හැම දිනම ඒක රාසි වුණේ. ඒ නිසා ඔබ හැම දිනම ඉතාම කෘතවේදී පිරිසක් විදියට අපට හඳුන්වන්නට පුළුවන් ලාංකේය ජන සමාජයේ උන්නතිය වෙනුවෙන් ජීවිතයේ පරදුවට තබලා සටන් බිමේ ක්‍රියාත්මක වුණ අදට අපාතර ජීවත් නොවන රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට. ඒ වගේම ආබාධිත වූ රණවිරුවන්ට තෙරුවන් ආශිර්වාදයෙන් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නට මේ හැමදෙනාම මේ මොහොතේ බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ නිසා අපි අපේ ඉතිහාසයේ පිළිබඳව මේ මොහොතේ පුනරාවර්ජණය සිද්ධ කරමින් අතීතයේ පිළිබඳව විමසා බලමින් මේ හැම කටයුත්තක්ම සිද්ධ කරන්නේ ලාංකීය ජනතාව විදිහට අපට අපේ රට ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා. ඒ රට විනාශ වෙනවා නම් කැලිවර්ට කැඩල යනවා නම් ඒකීය භාවය දුරු වෙනවා නම් අපි ඒකට කැමති නැතිව අපේ රටේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන්නට අපි නිරතුරුවම කැමති අපේ රට අපේ ආදරේ නිසා. ඒ නිසා මෙතනට එකතු වුණ මේ සමිති සමාගම් වල නිලධාරී මහත්ම මහත්මියන් ඇතුළු සෙසු හැම දෙනාම මේ මොහොතේ ඉතාම කෘතවේදී භාවයෙන් යුක්තව මේ උදාරතර පින්කමක් සිද්ධ කරන්න සූදානම් වෙන්නේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු අපේ රණවිරුවන්ට ඒ පරලෝකසපත් වූ අපාතර අද ජීවත් නොවන ඒ රණවිරුවන්ට පරලෝක සුවපත් භාවයේ සුගතිය සැනසීම උදා වේවා. ඒ අයගේ පරලෝක ජීවිතයේ සුවපත් භාවයට පත් වීම තුළ අවසාන වශයෙන් අපි ප්‍රාර්ථනා කරන දුමු නිර්වාණාභෝධ මේ ඒ අයට සැනසීම
ඒවගේම රෝගාතුරව එන්න රණවිරුවන්ට නිදුක් බව නිරෝගී බව සුවපත් භාවය සලසේවා. අපේ රට වෙනුවෙන් කැප වුණ වීරෝදාර රණවිරුවන්ට, ගරුතර මහා සංඝරත්නයට, රට වෙනුවෙන් ක්‍රියාත්මක වූ අතීතයේ වාසය කර සියලුම දෙනාට මේ පුණ්‍ය ශක්තියෙන් ඒ අයගේ පරලෝ ජීවිතයේ සුවපත් භාවයේ පිණිසත්, උතුම් වූ නිර්වාණාභෝධයේ පිණිසත් නිරතුරුව හේතු වාසනා වේවා. වර්තමානයේ රට රැකීම වෙනුවෙන් නියුතුවලා ඉන්න හැම දිනාටම කායික ශක්තිය, මානසික සුවපත් සුවතාවයේ පිණිස මේ ආශිර්වාදයන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි හැම දිනාම බුද්ධ වන්දනාව සඳහා මේ පූජා පින්කම සඳහා සහ සම්බන්ධ වෙමු. හොඳයි, හැම දෙනාම සාදු කියන්න. නැවත වතාවක් සාදු කියන්න. තවත් වතාවක් සාදු කියන්න. බම්බේසුරේ නරන් සෙන්නහෝයි දයාවෙනි ආලෝකයක් ගන්න අඳුරට උදාවුනි දිවියන් පවා පාසිඹ සාදු සාදු
කෝටියක් පියා
සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉතාවතාච අම්හෙහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා ඉතාවතාච අම්හෙහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා ඉතාවතාච අම්හෙහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දේවෝ වස්ස සුඛාලේන සස්ස සම්පති උසුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ ආශිර්වාද සිද්ධ කරන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්ට ඒ රණවිරුවන් අපේ රට වෙනුවෙන් අප වෙනුවෙන් කළ කැපකිරීම සිහිපත් කරන්නට මේ හැමදෙනාම එකරාසි වුණේ. රටක අනන්‍යතාවය තීරණය කරන සුවිශේෂීම සාධකයක් තමයි රටේ රණවිරුව කියලා කියන්නේ. රණවිරුවන්ගේ භූමිකාව පිළිබඳව අපි විමසලා බලනකොට අපට ඉතාම පැහැදිලි ඒ රණවිරුවෝ තමන්ගේ ජීවිතයේ පරදුවට තියන තමයි තමන්ගේ රාජකාරිය කරන්නේ. අපට අතීතයේ සමහර අයගේ විවේචන පිළිබඳව අවධාන යොමු කරනකොට සමහර අය කිව්වා රණවිරුව කියන්නේ යම්කිසි පඩියක් ලබන සේවක පිරිසක් පමණයි කියලා. හැබැයි සාමාන්‍යයෙන් පඩියක් ගන්න මුදලක් වැටුපක් ලබන සේවකයේ කවදාවත් තමන්ගේ ජීවිතේ පරදුවට තියලා කටයුතු කරන්නේ නැහැ. සාමාන්‍ය රාජ සේවකයෙක් හෝ පෞද්ගලික සේවා ස්ථානයක සේවය කරන කෙනෙක් තමන්ගේ මරණය දැක දැක ක්‍රියාත්මක වීමක් නැහැ. හැබැයි රණවිරුව කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ පරදුවට තියලා ක්‍රියාත්මක වෙච්ච පිරිසක්. ඒ වගේම අනිකුත් ආරක්ෂක අංශ පොලිසිය ඒ වගේම සිවිල් ආරක්ෂක ඒ පිරිස ඒ හැම දෙනාම පොදුවේ අපේ රට රැකගැනීම වෙනුවෙන් කටයුතු කළ හැම දෙනාම තමන්ගේ ජීවිතේ පරදුවට තියලා තමයි කටයුතු කළේ. ඒ නිසා ඒ අයට තමන්ගේ ජීවිතේ අහිමි වීම ඒ අය කල්පනා කරේ නැහැ. මගේ රට වෙනුවෙන් මා අතින් සිදුවිය යුතු සේවාවක් තියෙනවා නම් ඒ සේවාවයි ඉටු විය යුත්තේ කියන කල්පනාව අභීත සිටිවිල්ල තමයි එයට නිරන්තරයෙන්ම තිබුණේ. අපි රණවිරුව පිළිබඳව හොයලා බලනකොට විමසලා බලනකොට ක්‍රියාත්මක වුණ ඒ ක්‍රියාන්විත තුළදී තමන්ට ආහාර ටික නැතුව ජලය නැතුව සනීපාරක්ෂක පහසුකම් නැතුව කොච්චර තමන්ගේ කැපකිරීම එය සිද්ධ කළාද. පහුගිය ඒ යුද සමයන් වල යුද සමය තුළදී ඒ වැසි මැද්දේ ඒ අය කරපු ඒ කැපකිරීම ඒ අයගේ වචන වලින් අපට අහන්න ලැබුණා. ඒ නිසා අපට ඒ රණවිරුවන් පිළිබඳව ලොකු ආඩම්බරයක් ලොකු ගෞරවයක් ලොකු අපේ හිතේ ඉඩක් ඒ අය පිළිබඳව තියෙනවා. ඒ නිසා ඔබ ඒ රණවිරුවන් පිළිබඳව මහා අභිමානයකින් යුක්තව ගෞරවයකින් යුක්තව අද මේ එකතු වුණේ අපට අපේ රටට සාපයක් වුණ 30 වසරක ඒ යුදබිය දුරු කරලා
අපේ හටද ශාන්තිය අපේ හිත්වල බිය දුරු කළේ හනවිරුවන්ට උපහාර දක්වන්නටයි අද දවසේ ඔබ හැම දෙනාම එක්රාසි වුණේ. ඒ නිසා ඔබ ඉතාම කෘතවේදී පිරිසක් අපේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ කටයුතු සිද්ධ වීම වෙනුවෙන් අනුශාසනා සිද්ධ කරන්නට යෙදුණා. ඒ අනුශාසනා වලට අනුගතව මේ සිංහල සංවිධාන වල නිලධාරී පින්නතුන් මේ වෙනුවෙන් පෙරමුණ අරගෙන කටයුතු කරන හැම දෙනාම මේ සඳහා උත්සුක වෙලා ඉතාම සාර්ථක විදියට අද දවසේ මේ රණවිරු සැමරීම සිද්ධ කරන්නට යෙදුණා. ඒ නිසා අපේ රට ගැන අපිට ලොකු කැක්කමක් තියෙනවා, අපිට ලොකු ආදරයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කතා කරනකොට අපිට හිතන්නට කියලා තියෙනවා අපේ රට ගැන, අපේ ජාතිය ගැන, අපේ ආගම ගැන මේව ගැන නිරන්තරයෙන්ම අපි කල්පනා කළ යුතුයි. අපිට අපේ ඉතිහාසය කියලා දෙන්නේ මේ කාරණේමයි. ඔබ ඔබේ රට ගැන, ඔබේ ජාතිය ගැන, ඔබේ ආගම ගැන, ඔබේ සංස්කෘතිය ගැන නිරන්තරයෙන්ම අවධානයෙන් ඉන්න, කල්පනා කරන්න කියන බවත් අපට අතීතය කියලා දෙනවා. ඒ නිසා අපේ අතීත හණවිරුවෝ, අපේ රට වෙනුවෙන් කැපකිරීම කළ හණවිරුවෝ අපි වෙනුවෙන් මහා කැපකිරීම කළ අපේ රට අපට ආරක්ෂා කරලා දුන්නා. ඒ නිසා ඒ පිළිබඳව අපි කෘතවේදී වෙනවා නිතරම. ඉතින් අපේ අතීතය, අපේ රාජාවලිය පිළිබඳව විමසලා බලනකොට අපි දන්නවා අපේ රට ඉතාම නිර්පද්‍රිතව පැවතුන රටක් නෙවෙයි. අපේ රටේ තිබුණ සුභික්ෂභාවය නිසා, අපේ රටේ තිබුණ සම්පත් නිසා නිරතුරුවම අපේ රට අන්‍ය රැටියන්ගේ, අන්‍ය රටවල වාසය කරන අයගේ ග්‍රහණයට නතු වෙන්නට හේතුවක් වුණා. ඒ නිසා අපේ රට රැකගන්නට විරෝධහර රණවිරුවන්, අපේ රට ගැන ආදරය තිබුණ අපේ අතීත මුතුන් මිත්තෝ, වර්තමානයේ අපේ රණවිරුවෝ ඒ පිළිබඳව නිරතුරුවම තමන්ගේ හිත යොමු කළා කටයුතු කළා. ඉතින් අපි මේ හැමදේම සිහිපත් කළා තමයි මේක තුළ කටයුතු කරන්නේ. ඉතින් ඒ හැම දිනාටම අපේ රට වෙනුවෙන් කැපකිරීම කළ හැම දිනාටම අද අපි අතර නැති ඒ අයට අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. මේ සිද්ධ කරගන්නට යෙදුන උදාර්ථර පුණ්‍ය ශක්තියෙහි ආශිර්වාද බලයෙන් ඒ පරලෝව සපත් වූ අතීතයේ ඉඳලා අපි දන්න ඉතිහාසයේ සහ අපි නොදන්න ඉතිහාසයේ ඉඳලා අපි රට රැකගන්නට කැපකිරීම කළ සියලුම රණවිරුවන්ට, අභීත සෙනෙවිවරුන්ට මේ පින, ඒ අයගේ පරලෝක සුවපත් භාවයේ පිණිසම, පරලෝව සැනසීම පිණිසම, අවසාන වශයෙන් උතුම් වූ නිර්වාණාභෝධයේ පිණිසම හේතු වේවා, වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සිදු කරමු. ඒ වගේම දැනට රෝගාතුරව ඉන්න ඒ අබල දුබලතාවයන් වලින් ඉන්න ජීවත් වෙන ඒ අභීත හණවිරුවන්ට අපි ආශිර්වාද සිද්ධ කරමු. මේ සිද්ධ කරගන්නට යෙදුන උදාර්ථර පුණ්‍ය ශක්තියෙහි ආශිර්වාද බලයෙන්, ඒ වගේම තුන්රුවන් සතු අනන්ත සුවිසි මහගුණ බලයෙන්, අනුරාධපුරයේ විජයශ්‍රී ජයශ්‍රී මා බෝධිරාජානන් වහන්සේ අනුහසින්, සතර දළදා වහන්සේලාගේ ආශිර්වාද බලයෙන් ඒ හැම දිනාටම නිරතුරුවම කායික මානසික සුවපත් භාවය ලැබේවා. අපි වගේම යම් දවසක පහසුවෙන් තමන්ගේ ක්‍රියාකාරකම් පවත්වන්නට නිදුක් බව, නිරෝගී බව සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ඔබ හැම දිනාටම, අප හැම දිනාටම මේ ආශිර්වාදයන් හේතු වාසනාවෙන් තුලින් මෙලව ජීවිතයේ සුවපත් භාවයේ කායික මානසික සැනසීම නිරතුරුවම උදා වේවා. කරණ කියන රැකී ආරක්ෂා කටයුතු ඔබ හැම දිනාගේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ධර්මන්ගේ අධ්‍යාපනික කටයුතු සාර්ථක වේවා. මේ ආශිර්වාදයන් හේතු වාසනා වීම තුළින් මෙලොව ජීවිතයේ සුවපත්ව, පරලොව ජීවිතයේ සුගතිගාමීව උතුම් වූ නිර්වාණාභෝධිය සඳහා මේ පුණ්‍ය ආශිර්වාදයන්, පුණ්‍ය ශක්තියෙන් හේතු වේවා, වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මේ වෙනුවෙන් කැපකිරීම කරන්නට යෙදුණු, අනුශාසනා කරන්නට යෙදුණු ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අතුළු මේ ගෞතම මහා සංඝරත්නයටත් මේ ආශිර්වාදයන් හේතු වාසනා වීම තුළින් උන්වහන්සේලා සිද්ධ කරන සියලුම ශාසනික සමාජීය කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ගෞතම මහා සංඝරත්නයට නිදුක්ව නිරෝගීව මේ සම්බුද්ධ ශාස්ත්‍රීය තුළ බොහෝ කාලයක් වැඩ බලා සාදු 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 සා
තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති වක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දෙට්ටිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ නීති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ